ටෙරා ඉස්සරහට එනවා. ටෙරා ළඟටම එනකන් අපි ගැහුවා. මං ඉස්සරහ බඩිය මරනවා. ස්නයිප ගහනවා. කැම්ප් එකේ බල්ලෝ ගැට ගහලා ඉන්නවා. උන්ගේ 100ක් විතර ඇවිල්ලා ගැහුවා. උන් ගැහුවා 50 එකක්. එල්ටිටි එක SF එක හොඳට ගහගත්තා ගුරුනගර. උන්ගේ කැම්ප් එකක් ඇතුළට තමයි අපි ගිහිල්ලා තිබුණේ. 12 මාට් එකට විතර ලොකු ගිනි ජාලාවක් උඩ ගියා. පට කරගෙන කොටි ගහනවා. පට පට ගාලා මට ගැහුවා. මගේ මෙන්න මේ සයිඩ් එකෙන් මෙහි වැදලා ෂොට් දෙකක් වැදලා මෙහෙ බෙල්ට් රොටේට්. බඩිය ගාව GPM එක තිබුණේ. මං කො බඩිය ගහපන් කුඩු වෙන්න ඉස්සරහ කුඩු වෙන්න ගහපන් කියලා දැන් කරන්න දෙයක් නැහැ නේද? ඔහු නමින් කල්යාණ සිරි, සැරයන් කල්යාණ සිරි, සැරයන් සුද්දා. හොඳයි, අපි යන්නේ මුලින්ම ඉපදුණු තැනට, ඔබේ ගමට. මම රත්නපුරේ ඉස්සලම රත්නපුර සාන්තයලියුසිය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ මම කැඩිටින් කරා, ස්කූල් කැඩිටින් කරා. ඊට මට ආසාවක් ඇති වුණා යුද හමුදාවට බැඳෙන්න. ඊට පස්සේ මම යුද හමුදාවට බැඳෙනවා. යුද හමුදාවට බැඳිලා මගේ විශේෂ දක්ෂතා හේතුවෙන් විශේෂ බලකායට මේ පාඨමාලාවට හදාරනවා. අටවෙනි පාඨමාලාව විශේෂ බලක අටවෙනි පාඨමාලාව හදාරලා අපේ පාස් අවුට් එක තිබ්බේ. ඒතර කෝස් දෙකක් තිබ්බා, 8 ඇල්ෆා සහ 8 එක කියලා. අටවෙනි පාඨමාලාව සහ 8 ඇල්ෆා. ඒකේ පාස් අවුට් එක තමයි අපි තොප්පිගල ක්‍රියාන්විත. ඒකේ ක්‍රියාන්විතට සහභාගී වෙන්නේ අපේ පළවෙනි ඔපරේෂන් එක තමයි තොප්පිගල ඔපරේෂන් එක. මෞබිම බේරා ගන්නට යුද බිමට යන්නේ 1990 දී. බිහිසුදු මතක රසක් යුද පිටියට අපි ගොඩ වදිමු. 1992 හරි 93 හරි මට හරියටම අවුරුද්ද මතක නැහැ. අකුණු පහර කියලා ක්‍රියාන්විතයක් පටන් ගත්තා. ජනකපුරින් පටන් ගත්තා අපි. ඒකට සහභාගී වුණා 1SF සහ කමාන්ඩෝ රෙජිමෙන්තුව. 14 බේස් කියන්නේ ඒගොල්ලන්ගේ බේස් 14ක් තියෙනවා. තනිකර ඝන කැලෑව මුලතිව් කැලෑව කැනපි ජංගල් එකක්. ඒකේ ක්‍රියාන්විතය පටන් ගත්තා අපි ජනකපුරින් පටන් ගත්තේ. 1SF එක තමයි ගියේ. ඇල්පා, චාලි, බ්‍රව, ඩෙල්ටා 1SF එක තමයි තිබුණේ එතකොට. එතකොට ඒකේ CEO හිටියේ ජෙනරල් හෙට්ටියා රච්චි. 2IC තමයි කර්නල් ජයවිපණ ආණ්ඩු. අපි පටන් ගත්ත සම්පූර්ණම කැලේ මැදින් තමයි ගියේ. ඒ යනකොට ඉතින් අපිට යන්න ඉස්සෙල්ලා අපිට කිව්වා ඉන්දියන් ආමිකේ ඇවිල්ලා මෙහෙම බැටෑලියන් එකක්ම එතන ගිහිල්ලා තියෙනවා. සම්පූර්ණ තව වෙනතුරු ආදේනතුරු බැටෑලියන් එක තාගියතක් නැහැ කියලා තමයි අපිට කියනවා. මේ අපිට අහලක් තියෙනවා CEOලා අපිට කියන්නේ අපේ CEOලා ඒගොල්ලෝ කියන ඉන්දියන් ආමිකේ බැටෑලියන් එකක් මෙහෙම ගිහිල්ලා තියෙනවා, අතුරුදන් වෙලා තියෙනවා. ඒකට තමයි මේ යන්නේ කියලා අපිට බ්‍රීෆ් කරනකොට ඒගොල්ලෝ සර්ල ඔඩර්ස් දෙනකොට අපිට කිව්වා. ඉතින් අපි ගිහිල්ලා අපේ ක්‍රියාන්විතය ආරම්භ කරා. ඝන කැලෑවක් මැදින් තමයි යන්න තියෙන්නේ. කිලෝමීටර් 10ක් 15ක් විතර යනකොට ඊට පස්සේ ඒගොල්ලන්ගේ කැම්ප් එකක් හම්බුණා. කැම්ප් එකක් හම්බුණාන් පස්සේ ඒ කැම්ප් එකේ එතන ගහ ගැත්තා. ගොඩක් වෙලා අපි ගහ ගැත්තා. පිටිපස්සෙන් ආව පාරව කපාගෙන බැකෝ හදාගෙන පාරවල් හදාගෙන ඔබත් අපේ කැෂුවලිටි කෑම ගන්න ලොකු ක්‍රියාන්විතයක් එක. ඒ අපිට සප්ලයි ගන්න කැලේ මැදි වාහන ගන්න බැරි නිසා අපි බැකෝ දාලා පාරවල් කපාගෙන මේ පාර හදාගෙන තමයි ගියේ. ඔපරේෂන් එක පටන් ගත්ත දවස් ඉඳලා දවස් 22ක් විතර ඇෂෝල්ට් එකේම ගියා. දවස් 22ක් හෝ 25ක් විතර සම්පූර්ණ ඇෂෝල්ට් එකේ හිටියා. එතකොට ඒකේ හිටියේ බ්‍රිගේඩිය කෙනෙක් හිටියා, ජබරි බ්‍රිගේඩිය හිටියා. ජානක පෙරේර තමයි සම්පූර්ණ බ්‍රිගේඩ් කමාන්ඩ් හිටියේ. ජනරල් කොබ්බෑ කඩුවත් හිටියා. එතකොට ඊට පස්සේ අපි ගහගෙන ඉස්සරහට ගියා. ඊට පස්සේ ඒ පළවෙනි එක බේස් එකක් හම්බුණා. ඒ බේස් එකට ගැහුවා. එතන මරුණා. ඊට පස්සේ යන්න හරි අමාරුයි. මයින් ෆීල් තිබ්බ ගොඩක්. බට්ටෝ දාලා තිබ්බ ගස් යට, පළු ගස් යට. අපිට කවර එකකට යන්න බෑ. පළු ගස් යට මේ බට්ටෝ දාලා තිනවා. බට්ටෝ දාලා ඊට පස්සේ අර මෝටාර නම්වනම් අර මිස්ෆයර් වෙච්චා. ඒවා මේ බ්ලාස්ට් වීජ සෙට් කළා. ඒවට කියන්නේ පෑගිච්ච අර බට් එක පෑගිච්චාම ඒවා බ්ලාස්ට් වෙන විදිහටම සෙට් කළා තිබුණේ. ඊට පස්සේ දැන් කවර එකට දැම්ම ඒවා බ්ලාස්ට් වෙලා අපේ දෙන්නෙක් තුන්දෙනෙක් මැරුණා, තුවාල වුණා. ඊට පස්සේ පළවෙනි දවසේ කැම්ප් එකට ගහනකොට මගේ බඩිය මැරුණා මල් ළඟ. මම ඒතර විශේෂ බලකායට ගිහිල්ලා අවුරුදු 3ක් වගේ වෙන්නේ, 2ක් 3ක් වගේ වෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් අලුත්, අපිට අත්දැකීමක් නැහැ එච්චර. බඩිය මැරුණා. අත්දැකීමක් නැති වුණත් අපිට අර මොරාල් එක තියෙනවා. ඒ වුණාට මං ඉස්සරහම බඩිය මැරුණා. බඩියට ෂොට් එකක් වැදිලා බඩිය කතා කරෙත් නැහැ, මොකුත් නැහැ. බඩිය එතන මැරුණා. ඊට පස්සේ අපි ඉස්සරහට ගියා, ඇසෝල්ට් කරන් ගිහලා අපි දවස් 22ක්ම ඉස්සරහ ෆ්‍රන්ට් එකේ අපි ගහගත්තා. ගහගෙන කැම්ප් අපි අල්ලගෙන දුන්නා. ඊට පස්සේ දවස් 20 ගානින් පස්සේ අපිට තමයි රෙස්ට් එකක් හම්බුනේ. දවස් 25 වගේ පස්සේ තමයි අපිට රෙස්ට් එකක් හම්බුනේ. ඒ ජෙනරල් කොබ්බෑ කඩුව ඇවිල්ලා තමයි අපි පිටිපස්සට ගත්තේ. මේ විශේෂ බලකායක් ඉස්සරහට දාන්න එපා, තුවාල වෙනවා, මේ කැෂුවලිටි වැඩි අපේ කියලා. මේ ඉඳ අපි රෙස් කරන්න දැම්ම පිටිපස්සට. ඊට පස්සේ ඊටු ටික මාරුවෙන් ඊට පස්සේ ක්‍රියාන්විතය කරගෙන ගියා. අපි ඊට පස්සේ 14 බේ සම්පූර්ණ මැල්ලුව වැලියෝයේ
අකුණු පහර ක්‍රියාන්විතයෙන් සම්පූර්ණම එල්ටිටිගේ සම්පූර්ණ බේස් ටික ඇල්ලුව අපි අකුණු පහරේ. 1990 දී යුද හමුදාවේ විශේෂ බලකායට එකතු වෙන ඔබ, ඔබගේ වික්‍රමාන්විත ක්‍රියාන්විතයක් ගැන කතා කරන්නට අපි සූදන වන්නේ 1994 දී පුනරින් යන්න. මම විතර 1SF චාලි බලගනේ 3 ගෲප් එකේ හිටියේ. චාලි බලගනේ අපි චොපර් වලින් තමයි ගියේ පුනරින් වලට. පුනරින් වලට ගිහලා යන්න බෑ, ගොඩබිමින් කොහෙවත් යන්න බෑ. ඊට පස්සේ චොපර් වල ගිහිල්ලා Mi-7 Mi-70 වල ගිහිල්ලා අපි පුනරින් වලට යනවා. පුනරින් වලට යනකොට අපිට ඒ කැම්ප් එකේ කට්ටිය කියනවා අපිට මේ ස්නයිපර් ගහනවා, කැම්ප් එකේ බල්ලෝ ගැට ගහලා ඉන්නවා, බල්ලෝ ඉඳන් ලෙහෙලගෙන යනවා කියන්නේ කැම්ප් එකට සැරින් සැරේ ගහනවා. ඊට ඉස්සෙල්ලා පුනරින් කැම්ප් එකට ගහලා ගොඩ විශාල සංඛ්‍යාවක් මැරුණා මේකේ. ඊට පස්සේ අහපුව අපි ගියා වට කියන්නේ වටේ ක්ලියර් කරලා දෙන්න. ඊට පස්සේ මේ කොහොම හරි අපි දැන් 1SF එකේ චාලි බලගණය ගියා මේ පුනරින් වලට. ඊට පස්සේ අපි ගියා මේ පොඩි පොඩි ක්‍රියාන්විත එළිය කරා. ක්‍රියාන්විත කරන අතරේ ඊට පස්සේ මේ උන්ගේ ටීම් එකක් ඇවිල්ලා අපි ගැහුවා. ඇම්බුස් එකක් දා ඉඳලා අපි ගැහුවා. ගහපුවාන් පස්සේ ඊට පස්සේ දැන් මගේ අපේ ටීම් එක චාලි 3 ගෲප් එක. ඊට පස්සේ අපි ඇම්බුස් එකක් වගේ දාගෙන හිටියා. දාගෙන ඉඳලා ඊට පස්සේ අනිත් කට්ටිය තැන් තැන් වලින් ඇම්බුස් එක දාගෙන හිටියා. දාගෙන ඉඳලා ඊට පස්සේ අපි දැන් ටෙරා ඉස්සරහට එනවා. ඊට පස්සේ මේ අපි ඇම්බුස් එක දාලා ඊට පස්සේ මේ ටෙරා ළඟටම එනකන් අපි ගැහුවා. ගහලා චාලි අනිත් 2 තව තිබුණා 2 මේ 3 ටීම් එකක් ඒකෙනුත් ගැහුවා. ඒ කට්ටිය ගහලා ඒ පැත්තෙනුත් ගැහුවා. ඊට පස්සේ වටෙන්ම ගැහුවා. ගහලා ඉවරලා ඊට පස්සේ කොටි කොහොම හරි මරුණ. එතන සාමාන්‍ය පිරිසක් මරුණා. මරුණාන් පස්සේ අපි පස්සට ආවේ නැහැ. අපි ඊට පස්සේ ඒගොල්ලන්ට අපි වෙනම මේ ආපහු මේ ඇම්බුස් එකක් දාගෙන හිටියා. දාගෙන ඉඳලා ඊට පස්සේ දැන් උන් ඊට පස්සේ අර කට්ටිය හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා උන් අපි ඉස්සරහට දැන් එනවා පේනවා. දැන් සාමාන්‍ය හවස 6:00 හතරට කරු අඬ අඳුරේ උන් ආවා. උන්ගේ ලොකු ඇසෝල්ට් එකක් ආවා. ලොකු ඇසෝල්ට් එකක් ආවන් ඊට පස්සේ උන් අපි ඇඟුඩිනුත් ගිහලා අපිත් ගැහුවා උන්ට. අපිට හොයාගන්න බැරුණා. ඊට පස්සේ අපේ කට්ටියත් තුවාල වුණා. දෙන්නේ 3 දෙනෙක් මැරුණා. අපි කොහොම හරි වට කළා. ආපහු උන්ට ගැහුවා. ගැහුවාන් පස්සේ උන්ගේ විශාල සංඛ්‍යාවක් මැරුණා. එතන ක්ලියර් කරගන්න විදියක් උන්නේ නැහැ. කරවල වුණා. ඊට පස්සේ අපි තුවාල කට්ටියයි මෙරිචි කට්ටියයි අපි පස්සට ගෙනහැල්ලා චොපර් වල ඇරියා මේ වවුනියාවට ගෙනෑවා. කොහොම හරි පහුවදා ක්ලියර් කරා. ඊට පස්සේ උන්ගේ සෑහෙන වෙපන්ස් වාගේකුත් තිබුණා, මේ බොඩිස් වාගේකුත් තිබුණා. ඊට පස්සේ අපි ක්ලියර් කරලා ගත්තා. ඊට පස්සේ ඉන අනතුරු තමයි රිවරස මෙහෙමට දායකත්ව ලබා දෙන්නේ. ඔව් රිවරස. ඊට පස්සේ 95 රිවරස මෙහෙම පටන් ගත්තා. යාපනයෙන් පටන් ගත්තේ. යාපනයේ පටන් ගන්න SF එක සහභාගී වුණා. තව ගොඩක් යුනිට් සහභාගී වුණා. ගැමුණු, ගජබා, කමාන්ඩෝ ගොඩක් යුනිට් සහභාගී වුණා. ඒක අපිට ඉස්සෙල්ලම කිව්වේ පලාලි එයාපෝට් එකට මෝටාර් රාටි ගහනවා. ඒ රේන්ජ් එක ක්ලියර් කරලා දෙන්න තමයි පොඩි ඔපරේෂන් එකක් පටන් ගත්තේ. ඊට පස්සේ SF එකට මුලින්ම තමයි තිබුණේ ලයින් ටික ඉස්සලාම ඩිෆෙන්ස් ලයින් එක කඩලා අල්ලන්න. ඊට පස්සේ අපි ඔපරේෂන් එක පටන් අරගෙන අපි ඉස්සරහට ගිහිල්ලා කොහොම හරි ඇෂෝල්ට් කළා. අපි ඊට පස්සේ පලාලි ඩිෆෙන්ස් ලයින් එක අපි ඊට පස්සේ අල්ලගත්තා. අල්ලගෙන ඊට පස්සේ ක්ලියර් කරගෙන ඉස්සරහට ගියා. ගහගෙන ඉස්සරහට ගියා. කොහොම හරි ගහගෙන ඊට පස්සේ තමයි රිවිරස කියලා මේන් ඔපරේෂන් එක පටන් ගත්තේ. අපේ අපිට කියලා තිබුණේ ඉස්සලාම එයාපෝට් එකට මේ ආටි ගහනවා, මෝටර් ගහනවා. ඒ රේන්ජ් එක ක්ලියර් කරලා දෙන්න තමයි කිව්වේ. ඊට පස්සේ SF එක අපි ගිහිල්ලා ගහලා ගැහුවට පස්සේ ඊට පස්සේ මේක මේ ක්‍රියාන්විත ඉස්සරහට ගියා. කියන්නේ පොඩ්ඩක් ගහගෙන යනකොට පොඩ්ඩක් ලේසි වුණා. ඊට පස්සේ මේ ක්‍රියාන්විතය රිවර්ස් කියලා ඊට පස්සේ ඉදිරියට ගියා. රිවර්ස් කියලා ඔපරේෂන් එකක් පටන් ගත්තා. ඒ ඔපරේෂන් එක තමයි දිගටම ගියා. ඊට පස්සේ රිවර්සෙන් සම්පූර්ණම ඉස්සරහට ගිහලා ඒකේ අපි අච්චුවේලි දක්වා ගියා. අච්චුවේලි වලට යනකම් ගියා. අච්චුවේලි වල අපි රෑ අපි ඉස්සර ලයින් එක දාගෙන හිටියා, බේස් එක දාගෙන හිටියා. රෑ 9:10 විතර LTT එකෙන් සම්පූර්ණම අපි හිටපු ලයින් එකට මම හිතන්නේ LTT එකෙන් මම හිතන්නේ සෑහෙන පිරිසක් සහභාගී වුණා. මම 100කට වැඩිය සහභාගී වුණා. ඒකේ සූසයිඩ්ලට ඇවිල්ලා තිබ්බා. සූසයිඩ් කරගත්ත කට්ටියත් හිටියා. සූසයිඩ්ලා ඇවිල්ලා හැදුවේ ඒගොල්ලෝ ඩිෆෙන්ස් ලයින් අපේ ලයින් එක කඩන්න. අපේ කියන්නේ SF ලයින් එක අපි පොඩි ට්‍රෙන්චස් කපාගෙන බංකර් ගහගෙන වෙලිකොට්ට ගහගෙන තාප්ප වලින් කවුළු හදාගෙන අපි එහෙම තමයි හිටියේ. ගෙවල් ඇතේ බිල්ඩප් එක වැඩි. එහෙ බිල්ඩප් එක වැඩි නිසා පොඩි පොඩි බංකර් වෙලිකොට්ට ගහගෙන තමයි අපි මේ ඊට පස්සේ ලයින් එක දාගත්තා. අපි ලයින් එක අල්ලගත්ත ගමන් අපි ඒ ටික හවස අපි ආවර කවර් ටික හදාගත්තා. කවර් ටික හදාගෙන රෑ 10ට 11ට විතර උන්ගේ ලොකු ෆයර් එකක් දුන්නා. හතර අපි ඉන්න පැත්තෙන් අච්චුවේලි පැත්තේ ඉඳලා එහෙම දකුණු සයිඩ් එකට දකුණු පැත්තේ සයිඩ් එකේ සම්පූර්ණම ලයින් එකට මම හිතන්නේ තැන් තැන් වලින් උන්ගේ 100ක් විතර ඇවිල්ලා ගැහුවා. එතන ඉඳලා රෑ 11 වෙනකම් ගහගත්තා. උන් කිට්ටු කරා. අපි ඉන්න තැනට කිට්ටු කරා. නමුත් කිට්ටු වෙන්න බැරි වුණා. උන්ට උන්ගේ තිබ්බ ඉස්සර බබා මෝටාර් කියලා ලොකු මෝටාර් එකක් තියෙනවා. මේ මේක වැඩිදුර ගහන්න බෑ.
ඒවයි බබා මෝටාර ඉඳන් ගැහුවා. ඒ බබා මෝටාර ගහලා උන් මෝටාර ගහනවා. ඊට පස්සේ එලි වෙනකම් ගහ ගැත්තා. ගහගෙන ඊට පස්සේ උන්ට බැරි වුණා ලයින් එක අල්ලන්න. ඊට පස්සේ උන්ගේ ගොඩක් මැරුණා එතනයි. එල්ටිටි එකේ ගොඩක් මැරුණා. ඊට පස්සේ එහෙම ක්‍රියාන්විතය අපි උදේ ඒවා ක්‍රියා කරනකොට ගොඩක් එල්ටිටි එකේ වෙපන්ස් අනම්මන තිබ්බා. ඊට පස්සේ සෙට් වලින් මොනිටර් වෙලා තිබ්බා මේ සර්කල් ජයපනාණ්ඩු හිටියේ CEO සෙට් වලින් මොනිටර් වෙලා තිබ්බා මෙහෙම ඩිෆෙන්ස් ලයින් එක කැඩුවා කියලා. ඊට පස්සේ බ්‍රිගේඩ් කමාන්ඩ්ලා ඊට පස්සේ CEO ගෙන් අහලා තිබ්බා මෙහෙමයි මේ SF එකේ ලයින් එක කඩලා තියෙනවා. ඊට පස්සේ SF එකේ CEO කිව්ව කතාවක් තමයි මගේ කොල්ලන්ගේ බොඩිස් උඩින් තමයි එන්න ඕනේ ඩිෆෙන්ස් එක කැඩුවා නම් කියලා. එහෙම කවදාකවත් එහෙම කැඩුවේ නැහැ කියලා. ඊට පස්සේ එයා කියලා එයා කැඩුවා නම් කියන්නේ මගේ කොල්ලන්ගේ බොඩිස් උඩින් තමයි එන්න ඕනේ කියලා. ඉතින් අපේ එහෙම දෙයක් උන්නේ නැහැ. ඒතර CEO කිව්වේ ඒකයි. උදාහරණයකට එහෙම කියලා තිබ්බා. නමුත් කඩන් දුන්නේ නැහැ. සෙට් වලින් මොනිටර් කරලා තිබ්බා කැඩුවා කියලා. නමුත් කඩන් දුන්නේ නැහැ. ඊට පස්සේ අපි ගහ ගත්තා. එළි වෙනකම්ම ගහ ගත්තා. ඒකෙත් අපි ගොඩක් කට්ටිය මරුණා එතනත් හතර පහ දෙනෙක් මැරුණා තුවාල වුණා ටිකක්. ආයෙ ඔපරේෂන් එක ක්‍රියාත්මක කරා උදේ පාන්දර පටන් ගත්තා. පටන් අරගෙන ආපහු ඊට පස්සේ අපි ටිකට කොහොම හරි යාපනයේ කොටුවට යනකම් අපි ඇල්ලුවා. යාපනයේ කොටුවට කියන්නේ ඒ ඔපරේෂන් එක ටික දවසක් ගියා. අන්තිම ඇටැක් එක තිබුණේ ගුරුනගරවල. ගුරුනගරවලත් හොඳට ගහ ගැත්තා. උන් ගැහුවා අන්තිම උන් ගැහුවා 501ක් ගහලා උන් රෑලි වෙනකම් 501 ගහලා ඊට පස්සේ අපිත් එතන හොඳට ෆයර් කරා. ෆයර් කරලා ඊට පස්සේ ගහගත්තා. හොඳට ගහගත්තා. දෙකොල්ලම ගහගත්තා. LTT එකයි SF එකයි හොඳට ගහගත්තා. ගුරුනගර. ගුරුනගර ගහගෙන ඊට පස්සේ අපි උදේ ක්‍රියා කරා. අපි උදේ ක්‍රියා කරම සම්පූර්ණ මුන් ඊට පස්සේ විඩ්‍රෝ වෙලා තිබ්බා. ඊට පස්සේ සම්පූර්ණ අපි කොටුවට යනකම්ම සම්පූර්ණ අපි එහෙම ක්‍රියා කරගෙන ගියා. සම්පූර්ණ ඊට පස්සේ කොටුවම ඇල්ලුවා. යාපනයේ කොටුව ඇල්ලුවා රිවරසින්. රිවරසින් අල්ලලා ඊට පස්සේ යාපනයේ කොටුව ඇල්ලුවට පස්සේ රිවරස මෙහෙම ඉදිරින් නතර වුණා. ඊට පස්සේ ආපහු ටික දවසක් ඉඳලා ඊට පස්සේ රිවිරස දෙක මෙහෙම පටන් ගත්තා. ඊට පස්සේ රිවිරස දෙක මෙහෙම ඒක CEO හිටියේ කර්නල් ජයපනාණ්ඩු නෑ කර්නල් මේ CEO හිටියේ කර්නල් ජෙනරල් හෙට්ටි ආරච්චි CEO හිටියේ කර්නල් ජයපනාණ්ඩු. රිවිරස දෙකේ සරසාලේ පැත්තට අපි ගියා. දානිකර කලපුවක් තිබුණේ ඒක කලපුවෙන් තමයි යන්නේ. ගොඩබිමින් යන්න බෑ. උන්ගේ සම්පූර්ණම මේ බ්ලොක් කරලා තිබ්බේ. ගොඩබිමින් යන්න බෑ. ගොඩබිමින් අපේ මේ කැෂුවලිටි වැඩි වෙන නිසා අපි ගොඩබිමින් ගියේ නෑ. ගොඩබිමින් යන්න බෑ. උන්ගේ ඩිෆෙන්ස් ලයින් එක ගොඩක් ගහලා ඩිෆෙන්ස් ලයින් උන්ගේ සර්කන් ලයින් කියලා මේ ලයින් දෙකක් විතර ගහලා තිබ්බේ. මයින් ෆීල්ඩ් එක දාලා ඒ පැත්තෙන් යන්න බෑ. අපිත් හොඳම සුදුසුම තැන තෝරගත්තේ කලපුවේ. කලපුවේ තමයි අපි චාලි බලගනේ 3 ගෲප් එකේ මම 3 ගෲප් එකේ 8 මෑන් ටීම් කමාන්ඩ් හිටි සරත් බණ්ඩාර. මම හිටිය 4 මෑන් ටීම් කමාන්ඩ් සරත් බණ්ඩාරේ මමයි ටීම් දෙක ටීම් එක අරගෙන අපි චාලි 3 ගෲප් එක ගියා. සම්පූර්ණම මේ කලපුවේ ගියා. කලපේ ගිර නයිට් ට්‍රෙකේ එකක් තමයි අපිට තිබුණේ. ඒ නයිට් ට්‍රෙකේකින් සම්පූර්ණව අපි රෙකී කළා. නයිට් විෂන් දාලා බලලා උන්ගේ මූවමන්ට්ස් මොනවද කියලා අපි සම්පූර්ණ මැප් එකක් ඇඳගත්තා. මැප් එක ඇඳගෙන අපි ජෙනරල් කර්නල් ජයපනාණ්ඩුට දුන්නා. කර්නල් ජයපනාණ්ඩු ඊට පස්සේ දීලා ඊට පස්සේ ඒක තමයි ජෙනරල් හෙට්ටියාජි තමයි සම්පූර්ණ ඔපරේෂන් එක ප්ලෑන් කරලා තිබුණේ. සම්පූර්ණම කලපුවේ තමයි ගියේ අපි ඔපරේෂන්. ඊට පස්සේ පහුවදා මේ මැප් එක කොහොම බ්‍රීෆ් කරා ඊට පස්සේ ඔපරේෂන් එක යනවා කියලා මැප් එක ඇඳලා අපි දුන්නට පස්සේ ඊට පස්සේ ජෙනරල් හෙට්ටියාජි ඒගොල්ලෝ මේව කළා. එතනින්ම හපව් අපිට හපව් ඇඳලා දුන්නා. ඔපරේෂන් එක පටන් ගන්න මෙතනින් කියලා. ඊට පස්සේ අපිට රිවිරස් දෙක මෙහෙම පටන් ගන්න කියලා අපිට ඕඩර්ස් දුන්නා. අපිට ඕඩර්ස් දීලා ඊට පස්සේ ඒක ගියා 1SF සම්පූර්ණ SF 1SF 2SF ගියා. කමාන්ඩෝ එක ගියා. එතනින් කලපුව අයිනෙම අපි පටන් ගත්තේ ඔපරේෂන් එක පටන් අරගෙන එළි වෙනකම්ම අපි කලපුවේ ගියා. කියන්නේ කලපුවේ යන්න බෑ මේ සාහෙන දුරක්. කියන්නේ මම හිතන්නේ කිලෝමීටර් 5ක් 6ක් විතර වගේ කලපුවේ ගියා රෑ. මේ කලපුවේ මම මෙච්චරක් විතරම ඉනක් විතර වගේ වතුර දිනවා. ඉනේ තමයි ගියේ. ඊට පස්සේ අපි කෙලින්ම කලපුව දැන් පාන්දර 5:00 එළිය වැටෙන්න කිට් වෙනකොට උන් අපි ගොඩබිමට ලඟුණා. ගොඩබිම ලඟුණා අපි දැක්කා උන්ගේ ට්‍රෙන්චස් තියෙන දැක්කා. ඒතර උන්ගේ කැම්ප් එකක් සම්පූර්ණම අපි උන්ගේ කැම්ප් එකක් ඇතුළට තමයි අපි ගිහිල්ලා තිබුණේ. කොටි දන්නේත් නැහැ. ඒ එල්ටිටි එක දන්නේත් නැහැ. අපි කැම්ප් එක ඇතුළට ගිහිල්ලා මේ උන් දන්නේත් නැහැ. උන්ටත් කරගන්න දෙයක් නැහැ. දැන් අපි එකපාරටම ගිහිල්ලානේ. ඊට පස්සේ උදේ ෆයර් එක පටන් ගත්තා. උන් ඊට පස්සේ ගහන්න පටන් ගත්තා. අපිත් ගහගෙන ඊට පස්සේ ඇෂෝල්ඩ් කරගෙන ඊට පස්සේ ওই සරසාලේ යද්දී මේ කමාන්ඩෝ එක පාරෙන් දකුණු පැත්තේ ගියා. වම් පැත්තේ ගියා. SF එක ගියා මේ දකුණු පැත්තේ. කමාන්ඩ් එක පාරෙන් වම් පැත්තේ අපි ගියා මේ දකුණු පැත්තේ. ඊට පස්සේ ඔහම ගහගෙන ඉස්සරහට ගියා. ඊට පස්සේ ගහගෙන යනකොට මේ ඒ කොටි ඊතර ඒක නම් මූණට මූණ අපි ළඟ ළඟම ගහගත්තා. මීටර් 10-15 වගේ ගහගත්තා එතනත්. මීටර් 10-15 වගේ උන් ට්‍රෙන්චස් වලින් ඉඳලා ගහගත්තා. අපි කරපු දේ කියන්නේ ඇෂෝල්ට් එක ඇෂෝල්ට් කරන්න ගියාම දිගටම අපි ගහගෙන එහෙම ඇෂෝල්ට් එක යනවා. ගිහිල්ලා කොහොම හරි ඊට පස්සේ සරසාලේ හන්දිය වෙනකන් අපි මේ ඊට පස්සේ අල්ලලා දුන්න SF එක ඊට පස්සේ සරසාලේ හන්දිය වෙනකන් අල්ලලා දුන්න රිවිරස දෙක. ඒ සම්පූර්ණ මේකේ
ලීට් කරෙත් සරත් බණ්ඩාරයි මගේ ටීම් එක සරත් බණ්ඩාරික පේට්මන් ටීම් එක තමයි ලීඩ් කරේ 3 ගෲප් එකේ චාලි 3 ගෲප් එකේ එතන සරසාල්ට යනකම් අපි ඒක ක්ලියර් කරලා දුන්නා ඊට පස්සේ අල්ලලා දුන්නා මේක ගහලා දැන් කතා කරන්න සූදානම් වන්නේ 1997 මාර්තු ඒ ජයසිකුරු මෙහෙයුම තාණ්ඩිකුලම් අපි ස්ථානගත වෙලා හිටිය කරවල පුලියන් කොළඹේ කරවල පුලියන් කොළඹ ස්ථාන කරලා චාලි බලගෙන හිටියා ඊට පස්සේ ජයසිකුරු මෙහෙම. ඒතර මාන්කොලම් වලට යනකම් අල්ලලා තිබුණේ. කියන්නේ A9 පාර. අල්ලලා තිබුණා. ඊට පස්සේ අපි කරුළුපුලියන් කුලම ඉන්නකොට අපි පොඩි පොඩි ක්‍රියාන්විත ඩිෆෙන්ස් එකෙන් එලිට ගිහිල්ලා පොඩි පොඩි ක්‍රියාන්විත කරමින් තමයි හිටියේ. ඒක දවසක් අපි රෑ 12 මාට් එකට විතර වවුනියාව පැත්තෙන් ලොකු ගිනි ජාලාවක් බ්ලාස්ට් එකත් එක්ක ලොකු ගිනි ජාලාවක් උඩ ගියා. සෙට් වලින් කිව්වා මේ බ්‍රිගේඩ් එකෙන් කතා කරලා CEO ට කියලා තියෙනවා මේ බ්‍රිගේඩ් එකට ගහනවා මේ බ්‍රිගේඩ් එකට වට කරගෙන කොටි ගහනවා කියලා. ෂණිකව අපිට යන්න ලෑස්ති වෙන්න කිව්වා ජෙනරල් මාර්මේ ජෙනරල් කෝට් එක උඩයි කොටු වෙලා ඉන්නවා. බ්‍රිගේඩ් එකේ කට්ටිය ගොඩක් හිර වෙලා ඉන්නවා. මේ ටෙරා වට කරගෙන ගහනවා කියලා. ඊට පස්සේ අපි ෂණිකව ලෑස්ති වෙලා අපි වාහනවල ගිහිල්ලා මේ තාණ්ඩිකොළඹ වලට කිලෝමීටරයක් විතර පිටිපස්සෙන් අපි ගිහිල්ලා බැලලා 1SF එක තමයි ගියේ. පාර දෙපැත්තේ ලයින් එක දාගෙන අපි ඉස්සරහට ගියා. යනකොට අපිට මගදී හම්බ වුණා මේ YGW CEO කෙනෙක් හම්බුණා. ඒ කැම්ප් එකෙන් ඒගොල්ලෝ බේරෙන්න පැනපු කට්ටිය තව හම්බුණා. මේකේ CCMP කට්ටිය හම්බුණා. තව එක එක යුනිට් වල හිටපු කට්ටිය අපිට මගදී හම්බුණා. අපි ඒගොල්ලෝ පිටිපස්සට දාලා ඒගොල්ලෝ අපිට කිව්වා මේ යන්න එපා කැම්ප් එක වට කරලා ගහනවා. යන්න එපා මේ ඕගලන්ට කිට් වෙන්න බෑ කියලා. ඒගොල්ලෝ දන්නේ අපි SF කියලා. අපි කොහොම හරි ගියා ටික ලං කරා. ලං කරන්න බෑ කොටි ගහන ඒවයි. ඊට පස්සේ අතම දැන් ඩම්ප් එක බ්ලාස්ට් වෙනවා. දැන් ලොකු ඩම්ප් එකක්. කියන්නේ ගබඩාවක්. ඒක බ්ලාස්ට් වෙනවා මේ ආමාටි මෝටාර් ඒ හැම රවුන්ඩ් එකක්ම වටේම යනවා හොයන්න බෑ මේ කාටවත් කිට් වෙන්න බෑ. ඉතින් අපි හිමින් හිමින් කරවලෙන් මෙලෝදියක් පේන්නේ නැහැ පට්ට කරවලයි. මෙලෝදියක් පේන්නේ නැහැ කරවලේම අපි ගියා ලං කළා. ඊට පස්සේ පාන්දර එළි වෙනකොට අපි තාණ්ඩිකුලම් මේ තාණ්ඩිකුලම් ස්ටේෂන් එක මීටර 75ක් විතර කිට්ටු කරා. කිට්ටු කරපුවා දැන් එළිය වැටිලා. දැන් හරි අමාරුයි ඒක ඔපරේෂන් එක කරන්න. මොකද අපේ ආමිකේ කට්ටියත් ඉන්නවා මේ තැන් තැන් වල ඉන්නවා. අපිට එකපාරට ෆයර් එක දෙන්නත් බෑ. මොකද ඒගොල්ලන්ට වදී කියලා අපි ඉතින් අර ෆයර් ටෙරා ගහන තැන් වලට තමයි අපි ෆයර් කරන්නේ. ටික ටික පොඩ පොඩ මේ පොඩි පොඩි ෆයර් කරනවා මේ ෆයර් එක දෙනවා මේ මොකද අපේ කට්ටියට ඩැමේජ් එකක් වුණොත් කියලා. එතනත් ලොකු මේ එකක් වෙනවනේ. ඉන්දා නිකන් අපරාධ මරනවානේ. අපේ අතින් මරනවානේ මේ ඉන්දා. අපි ඒගොල්ලොත් බේරගෙන මේ තමයි මේක ක්‍රියාන්විතය කරන්න ගියේ. ඊට පස්සේ තාණ්ඩිකුලම් වලට මීටර් 75ක් විතර කිට්ටු කරනකොට උන් ඒ වගේ මේ ස්ටේෂන් එකේ තියෙන ලොකු බන්ට් එකක් සයිඩ් එකේ ගල උන්ට මේ හොඳ කවර් එකක් තියෙනවා. ඒ කවර් එක ගන්න පුළුවන් උන්ට හොඳට ගහන්න පුළුවන්. අපි ඕපන් වෙලා තමයි අපි යන්නේ. ඒ කියන්නේ අපිට දැන් ඒගොල්ලෝ ඩවුන් ගිහිල්ලා කවර් එකක් අරගෙන ඉන්නේ. අපි ඒගොල්ලන්ට හයිලයිට් වෙනවා වැඩි. මොකද අපි ඕපන් යනකොට ඒගොල්ලන්ට හයිලයිට් වෙනවා වැඩි. ඊට පස්සේ මම හිටියේ මගේ 8-man team command හිටියේ. මගේ කුග සෙට් එකක් තිබුණා. ලොකු ඇන්ටනාවක් තිබුණා. කුග සෙට් එක මෙතන දකුණු පැත්තේ ගහලා ඇන්ටනා හොඳට පේනුණා. ඊට පස්සේ ස්ටේෂන් එකේ හිටුණා. මම දැන් team එක දාලා ඉස්සරහා line එක දාලා මොකද ටීම් කමාන්ඩර් කෙනෙක් වුණාන් පස්සේ මේ ඩවුන් ගිහිල්ලා කවර් වලට ගිහිල්ලා ඉන්න බෑ. මොකද මේ ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. අපිට වගකීමක් තියෙනවා. අපි ඉතින් තැන් තැන් වලට පැන පැන මේගොල්ලන්ට මොකද කරන්න පුළුවන් කියලා අපි බලනවා. එතකොට ස්ටේෂන් එක පැත්තෙන් ගහනකොට ඊට පස්සේ RSM PSRI කියලා හිටියා. එතකොට එයා සාජන්. එයයි මමයි මේ කතා වෙලා පොඩ්ඩක් මේ ගහන පැත්ත මෙයා කරලා අපි මොකද්ද කරන්න ඕනි කියලා පොඩි සැලසුමකට එනකොට ඊට පස්සේ මේ ස්ටේෂන් එක පැත්තේ මට ගැහුවා පටපට ගාලා මට ගැහුවා T56 තමයි ගැහුවේ. T56 මට ගැහුවා ෆයර් කරව. මට වැදුනා මේ මගේ මෙන්න මේ සයිඩ් එකෙන් මෙහි වැදුනා බෙල්ට් ඕඩරේ තිබුණා. මගේ බෙල්ට් ඕඩරේ ෂොට් දෙකක් වැදුනා මෙහි බෙල්ට් ඕඩරේට. මෙතන තුන ග්‍රෙනේඩ් දෙකක් මගේ. ඒ ග්‍රෙනේඩ් එකට වැදිලා ග්‍රෙනේඩ් එක කැඩිලා වීසි වුණා පිටිපස්සට. ඊට පස්සේ මම බැලුවා පිටිපස්ස බලනකොට ග්‍රෙනේඩ් එකේ පින් එක මුකුත් වෙලා නැපුනේ. අනිත් ඔක්කොම කුඩු වෙලා දුනා. පින් එක පුපුරලා තිබ්බේ නෑ. ග්‍රෙනේඩ් දෙකම වුණා. ග්‍රෙනේඩ් දෙකම බ්ලාස්ට් වුණා නම් RSM PSRI මමයි සම්පූර්ණ මෙතනම කුඩු වෙනවා. เวลාවට පිපුරුවේ නැහැ. මට ඊට පස්සේ ෂොට් දෙක තුනක් ගැහුවා. එතනින් මට මොකුත් තුන්නේ නැහැ. කිසිම තුවාලයක්වත් තුන්නේ නැහැ. උන් ගැහුවා මට. මගේ සෙට් එකට තමයි උන් ගැහුවේ. උන් දන්නවා දැන් ලීඩ් කරන්නේ කවුද කියලා. ඒතකොට ගැහුවේ මගේ සෙට් එකට ගැහුවේ. ඊට පස්සේ එතනින් මොකුත් තුන්නේ නැහැ. මම මේ සෙට් එකට ස්ලිප් වෙලා ගියේ සෙට් එක. කූග සෙට් එක. ඊට පස්සේ මේ එතනින් ඊට පස්සේ අපි එතන පොඩ්ඩක් පොඩි ෆයර් එකක් ගියා එතන. ලොකු ෆයර් එකක් නැහැ. ගහ තැන් වලට මේ ෆයර් කළා. ඊට පස්සේ අපි ප්ලෑන්ක් එකට ගියා. ඒ කියන්නේ A9 රූට් එකේ දකුණු පැත්තට ගියා. එතකොට එතන එක්කෙනෙක් මැරුණා මේ පොක්සඩ් එකේ. පොක්සඩ් බලගනේ සාජන් විල්ලෝර ආරච්චි කියලා එතන මැරුණා. එයාට හෙඩ් ෂොට් වැදුනේ. එයා මැරුණා. ඊට පස්සේ තුවාල වුණා. 4-5 දිනක් ඉතල තුවාල වුණා. ඊට පස්සේ අපි ගියා A9 රූට් එකේ දකුණු පැත්තට ගියා.
දකුණු පැත්තර ගිහිල්ලා අපි ලයින් එක දාගෙන දැන් ඉස්සරහට යනවා. දැන් කැම්ප් එක කිට්ටු කරලා ඉන්නේ. දැන් කැම්ප් එකට කිට්ටු වෙන්න බෑ බ්ලාස්ට් එකේ හින්දා. බ්ලාස්ට් එකම ආටි එනවා, මෝටාර් එනවා, තියෙන ඒ ගබඩාවක් කියන්නේ ඩම්ප් එකක් කිව්වාන් පස්සේ හැම ආයුධයක්ම තියෙනවා. හින්දා මේ බ්ලාස්ට් එනකට යන්න බෑ. හිමීට තමයි අපි කිට්ටු කරේ. කිට්ටු කරලා ඊට පස්සේ මගේ ටීම් එක තමයි ඉස්සරහා ලීඩ් කරේ. මගේ ඉස්සරහින්ම ගියා කෝපල් තෙන්නකෝන් කියලා. කෝපල් තෙන්නකෝන් ලීඩ් කරා. ඊට පස්සේ මගේ බඩිය ගියා GPMG-ක් අරගෙන. මං ගියා තුන්වෙනියට. මගේ පිටිපස්සෙන් ආවා කෝපල් දිසානායක. තව ඊට පිටිපස්සෙන් ආවා කෝපල් වසන්ත කියලා. ටීම් ලයින් එකද මගේ ටීම් එක තමයි ඉස්සරලම ගියේ. ඉස්සරහ වෙන පොඩි බන්ට් එකක් මීටර් 10 විතර, මේ මීටර් 10ක් විතර කිට්ටු කර කර පොඩි බන්ට් එකක් තියෙනවා. 10කටත් එච්චරක් නැහැ, මීටර් 8ක් විතර ඇති බන්ට් එකක් දෙනවා. ටෙන්ෂන්ස් කපලා තිබ්බා. ඒ කියන්නේ ආමේගෙම කපපු ඒවා. මගේ ඉස්සරහගේ ස්කවුට්ට මේ ගැහුවා, ටෙරා ගැහුවා. ෂොට් වන් ෂොට් එක ෂොට් එකයි ගැහුවේ. ඊට පස්සේ කරපු දේ මම ඩවුන් දාලා බඩියට ගිහුවා. බඩිය ගාව GPMG තිබ්නේ. මං කෝ බඩි ගහපන් කුඩු වෙන්න ඉස්සරහ කුඩු වෙන්න ගහපන් කියලා. දැන් කරන්න දෙයක් නැහැ නේද? මං කෝ කුඩු වෙන්න ගහපන් බඩි මෙහෙමයි කියලා. ඊට පස්සේ බඩිය ගැහුවා, GPMG දාලා ගැහුවා. GPMG ගහනවා කියන්නේ ආය පලාතම ඉවරයි. GPMG ගහනවා කියන්නේ මමත් ෆය කරා. මගේ වෙපන් එකනුත් මමත් T56 තිබුණේ. T56 මම ෆය කරා. ෆය කරලා ඉන්නකොට මේ ග්‍රනේඩ් දෙකක් ගැහුවා. දෙක වැදින සයිඩ් එකට ගියේ. ඊට තුන්වෙනි ග්‍රනේඩ් එක ගැහුවා. බ්ලාස්ට් නෝ අපිට එහා පැත්තේ බ්ලාස්ට් උනේ. තුන්වෙනි ග්‍රනේඩ් එක ගැහුවා. තුන්වෙනි ග්‍රනේඩ් ගැහුවා මගේ බඩිය කුසුම් සිරිගිලි ටික. GPMG ගහපු එක්කෙනා මේ AI මම මීට පරතරේ මේ වගේ මේ පොඩි පරතරයක් තිබුණේ. හරියටම මේ GPMG ගහන තැනට මෙහෙම මැදට තමයි ග්‍රේන්ට් එක වැදුනේ. මම දන්නේ නැහැ ග්‍රේන්ට් එක. ඒත් මම සෙට් එකෙන් කතා කර කර ඉන්නකොට තමයි මේ මම සෙට් එකෙන් කතා කර කර ඉන්නකොට ඊට පස්සේ මේ කුසුම් සිරි මට කිව්වා, මගේ බඩිය කිව්වා මේ කෝපල් ග්‍රේන්ට් එකක් කියලා. මම එහෙමම ඩවුන් ගියා. ඩවුන් ගිහිල්ලා මං බැලුවේ අහුලලා වීසි කරන්න හැදුවේ. ඒ කියන්නේ ෆෝ සෙකන් එකක් නම් අපිට අහුලලා වීසි කරන්න බැලුවම ගහපු ගමන් බ්ලාස්ට් වෙනවා. කියන්නේ 2 සෙකන් ග්‍රේන්ට් එකක් තියෙනවා. ඒක තියෙනවා ග්‍රේන්ට් වර්ග දෙකක්. 2 සෙකන් 4 සෙකන් කියලා දෙකක් තියෙනවා. තප්පර 4යි තප්පර 2යි. තප්පරේ 2 අහුලලා ගහන්න බෑ. තප්පර 4ක අහුලලා ගහන්න පුළුවන් අහපව්. ටයිම් එකක් තියෙනවා. ඊට පස්සේ බ්ලාස්ට් වුණා. ඊට පස්සේ තව ග්‍රේන්ට් එකක් ගැහුවා. ඒකත් බ්ලාස්ට් වුණා. අපි ළඟමයි කරගන්න දෙන්නේ නැහැ. තුවාලයි දැන් ඉස්සරහා මගේ දැන් ස්කවුට් ගියෙක් කෙනා. එයා මැරිලා දැන්. එයා හෙඩ්ෂොට්. එයා මැරිලා. දැන් අපි දෙන්නටම වැදිලානේ. මම මට දැන් නැගිටින්නත් බෑ. දැන් මට තුවාලයි. දැන් මගේ සම්පූර්ණ මේ සයිඩ් එකම සම්පූර්ණ මේ ඩැමේජ්. ඊට පස්සේ අතර මේ දින අත් දෙක වැඩ කරනවා. කකුල් දෙකත් වැඩ කරනවා. මගේ හැමදේම වැඩ කරනවා. මේ කකුල් දෙක මේ වුණාට මට වැදුනා කියලා මට ගානනේ. මම දන්නවා වැදුනා කියලා. දැන් ලේනවා. ඊට පස්සේ මේ කරගන්න දෙයක් නැහැ. මට බඩිය ගන්නත් ඕනේ. කුසු අරයක් තෙන්න කෝන් ගන්නත් ඕනේ. දැන් කල්පනා කරා කරන්න දෙයක් නැහැ. විනාඩි 10ක් විතර හිටියා. ගහ 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 පය කරගත්තා. ගහගත්තා. මූණට කියන්නේ මීටර් 10ටත් අඩුවේ මීටර් 7ක් 8ක් වගේ තමයි ගහගත්තේ. ෆේස් ටු ෆේස් මේ ළඟ ළඟ ගහගත්තා. මීටර් මේ 7ක් 8ක් ඇතුළත ගහගත්තේ. දැන් කොට්ටේරා පේනවා. මෙච්චරම් ලං කරා කියන්නේ අපි දන්නේ නැහැ. දැන් ආමේගේ කට්ටියක් ඉන්නවනේ. දැන් හැංගිලා ඉන්නවනේ. ඒගොල්ලොත් හැංගිලා ඉන්නවා. ඉතින් අපිට එකපාරට පය කරන්න බෑ. ඉතින් අපේ අතින් ඒ මිනිස්සු ලොකු අපරාධයක් නේද නේද? ඒ නිසා අපි ඉතින් හරි කල්පනාවෙන් තමයි කරේ. මේ ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට ගැහුවවුන් තෙන්නකෝන් ගන්න විදියකුත් නැහැ. කුසුම් සිරි ගන්න විදියකුත් නැහැ. කුසුම් සිරි මගෙන් ගාව. දැන් දෙන්නම තුවාල. දැන් මට ගන්න ක්‍රමයක් නැහැ. ගහනවා. දැන් ඌට එරා ගහනවා. දැන් කොච්චර හරි එම් කර කර ගහනවා. දැන් උන් ගහන්නේ එම් කර කර තමයි ගහන්නේ. සානවා ග්‍රෙනේඩ් ගහනවා. ඌ තමයි ගොඩක් ග්‍රෙනේඩ් ගැහුවේ. කරන්න දෙයක් නැහැ. මං කරපු දේ මැගසින් එක මාරු කළා. දැන් මට කරන්න දෙයක් නැහැ. මට පිටිපස්සට එන්න ඕනේ. මං කරපු දේ මැගසින් එක ගහලා මගේ ඉස්සර මැගසින් ඉවරයි. ඊට පස්සේ මම තව මැගසින් එකක් දාලා ගහලා ඊට පස්සේ ගහනවත් එක්කම මම ගගහවන් නැගිටලා පිටිපස්සට. පිටිපස්සට ඇවිල්ලා මම මීටර් 150ක් විතර. ඒතර මගේ නහයෙන් කටින් මෙහෙ ලේ දානවා. සානිකරල් ෆිල්ම් එකක් වගේ තමයි මෙහෙන් ඔක්කොම ලේ දානවා. දැන් එතන කට්ටිය අනික් කට්ටියත් කිව්වා කල්යාණසරි ඉවරයි මෙහෙමයි මේ ඌ ඉවරයි කියා තමයි කියලා. දැන් මට නැගිටින්න පුළුවන් ගන මම මීටර් 75ක් 100ක් විතර වගේ ඇවිල්ලා මම වැටුණා. මං කවුරුත් ගත්තේ නැහැ මාව. මම මන් නැගිටලා මං ආවා. මගේ බඩුත් එක්ක අපරණයක්වත් දාලා ආවේ නැහැ. මොකුත් නැහැ. මගේ ඔක්කොම ටිකත් එක්ක මං අරගෙන ඇවිල්ලා මීටර් 100ක් විතර වගේ වෙනකොට මම වැටුණා. එතනින් එහාට මට යන්න බැරුණා. මට වැටුණා. ඒතර මගේ මේ හිර වෙනවා. මේ ඇතුලේ සම්පූර්ණ පෙනහල වලට ලේ බැහැලා මේ මේ වම් පැත්තට වැදුනේ. ග්‍රනේඩ් එක ග්‍රනේඩ් කියන්නේ මෙහෙම ළඟම බ්ලාස්ට් උනේ. ග්‍රනේඩ් දෙකක් බ්ලාස්ට් උනා. ඊට පස්සේ මං තුවාල වුණාට පස්සේ දැන් අතන බොඩිස් දෙකක් තියෙනවානේ. මගේ බඩියයි තෙන්න කෝණුයිගේ මේ බොඩිස් දෙක තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දැන් කෝපල් දිසානායක තමයි රයිෆල්සින් දැන් ගන්න ක්‍රමයක් නැහැ. මෙයා කෝපල් දිසානායක වෙපන් එකේ තියෙනවා රයිෆල්සින්. රයිෆල්සින් තුනක් විතර ගැට ගහලා මෙයා බඩ ගාගෙන ගිහිල්ලා තියෙනවා ඉස්සලාම තෙන්න කෝණ ගාවට. තෙන්න කෝණ ගාවට කියලා තෙන්න කෝණගේ ගැට ගහලා කකුලෙන් ගැට ගහලා ඊට පස්සේ පිටිපස්සට ඇදලා තියෙනවා. ඒත් දැන් ටෙරා ගහනවලු එතනත්. දැන් කෝපල් දිසානායකයද්දිත් ගහනවලු එතන. කෝපල් දිසානායකටත් ගහලා ඊට පස්සේ කෝපල් දිසානායක කියලා තියෙනවා මේ බඩියට කියලා තියෙනවා. බඩි මට වැදුනොත් උඹ ඇදලා ගනින්. එයාත් ගැට ගහගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. බඩි මට වැදුනොත් උඹ ඇදලා ගනින් මේ කියලා තමයි එයාත් ගිහිල්ලා තියෙන්නේ.
ඊට පස්සේ කොහමාරි තෙන්න පොණුත් අරගෙන ඊට පස්සේ කුසුම් සිරිට එතකොට මැරිලා නැහැ පණ තිබිලා තියෙනවා. කුසුම් සිරි දඟල දඟල ඉඳලා තිනවා මගේ බඩියා. ඊට පස්සේ එයාත් මේ රයිෆල් සින් එකක් දාලා ඇදගෙන ඇදගෙන ආවා පිටිපස්සට අරගෙන තිනවා. ඊට පස්සේ තෙන්න පොණුයි කුසුම් සිරි එතන මැරුණා. එතකොට සායි විල්ලෝර ආරච්චි පොක්සඩ් එකේ එයා මැරුණා. 10ක් විතර තව තුවාල වුණා එතන. තෙන්න පොණුගේ හරියටම මෙතන නල්ලට හෙඩ් ෂොට්මයි වදින්නේ. කතා කරේ නැහැ මොකුත් නැහැ. එහෙමම ඩවුන් ගියා තෙන්න කොන්න එහෙම වැටුණා. ටෙරා ගැහුවා අපි දෙන්නට ගැහුවා අපි දෙන්නට තමයි ගොඩක් ගැහුවා. මොකද GPMG මගේ සෙට් එකයි තිබුණානේ මගේ බඩියගේ GPMG. දැන් සෙට් එක අනිවාර්යයෙන් මගේ සෙට් එක පේනවනේ ඇන්ටනා දිග කුක සෙට් එකේ දිග ඇන්ටනා මම දාගෙන හිටියේ. මොකද කොමියුනිකේෂන් සිග්නල් මැද නිසා මම පොඩි ඇන්ටනා තමයි ලොකු ඇන්ටනා තමයි දාගෙන ගියේ. ඉතින් ඒක අනිවාර්යෙන් දැන් උන් දන්නවනේ ඒක ලීඩ් කෙනෙක් මොන හරි කෙනෙක් ලීඩ් කරනවා කියලා. ඒක අනිවාර්යෙන් උන් ගහන්නේ ඒවට තමයි ගොඩක් ගහන්නේ. ටාගට් කරලා ගහන්නේ. ඉතින් මට ගැහුවා ගොඩක් මට වැදුන්නේ නැහැ. වෙලාවට වැදුන්නේ නැහැ. මට ගහවුවා උන්ට වැදුන්නේ නැහැ. මට ග්‍රැනේඩ් දෙක තමයි වැදුනේ. ෆයර් කරපුව වැදුන්නේ නැහැ. මං එනකොටත් පිටිපස්සට එනකොටත් උන් මට ගැහුවා පිටිපස්සෙන් ගැහුවා. මගේ බොඩි ආමරයකට තමයි වැදුනේ. ඒත් මං ආව කාගෙන ආව මං කඩාගෙන ආව පිටිපස්සෙන් මං ඒ බැලුවනේ මං මැගසින් එක ඉවරනකම්ම ගහලා මං ආව පස්සට ටක් ගලම පැන්න පස්සට. තෙන්නකෝන්ගේ ඡායාරූපේ තමයි ඔව් මේ තියෙන්නේ. ඔව් තෙන්නකෝන්ගේ ෆොටෝ එක තමයි තියෙන්නේ. එයත් හොඳම කියන්නේ ආයෙ බය නැහැ කාටවත් බය නැහැ යන්න කිව්වොත් ඕන තැනකට යනවා ලීඩ් කරන්න කිව්වොත් ඕන තැනක යනවා ඕනම තැනක එයා රිංගනවා මේ ඒ තරම් දක්ෂ කොල්ලෙක් තෙන්නකෝන් කියන්නේ හරි පාඩුයි විශේෂ බලකායට ඒ වගේ කොල්ලෝ නැති වෙනවා කියන්නේ මාර මොරල් එකක් තියෙන කොල්ලෙක් තමයි තෙන්නකෝන්. ඊට පස්සේ ජෙනරල් කෝට් එක ගොඩයි ජෙනරල් මාරඹෙයි ඊට පස්සේ කට්ටිය ගිහිල්ලා අපේ කට්ටිය ගිහිල්ලා මම ඒතර තුවාල ලක්ම ඇවිල්ලා ඊට පස්සේ අපේ කට්ටිය ගිහින් බේරගෙන තිබුණා කැම්ප් එක ඊට පස්සේ කොටි ඊට පස්සේ ඩිෆෙන්ස් ලයින් එක කඩලා තිබුණා දෙපැත්ත එක පැත්තක් උතුරු පැත්තෙන් කඩලා තිබුණා මේ තාණ්ඩි කොළඹ වලට උඩින් කිලෝමීටර් දෙකක් විතර උඩින් එහෙම බ්ලොක් කරලා තිබ්බා එහෙන් කනගරාය කොළඹ හිටියා ඇල්ප බලගණය ඇල්ප බලගණේ එහෙන් ඒගොල්ලෝ රියන්ෆෝස් කරා එතකොට එයා රියන්ෆෝස් කරේ මේ ප්‍රසන්න සිල්ලත් එක්ක තමයි මේ මේජර් ප්‍රසන්න සිල්ලා සර්ත් එක්ක තමයි එහෙන් ආවේ. ඒතරෝ යා තුවාල වුණා. එතනින් ඒක බ්ලොක් වුණා. එතනින් ඒගොල්ලන්ට ඉස්සරහට එන්න බැරි වුණා. අපි චාලි එකේ පොක්සඩ් එකේ 1SF එකේ අනිත් මේ බලගන ටික තමයි මේ වවුනියා පැත්තේ ඉඳලා තාණ්ඩි කොළඹ වලට ගියේ. ඒ යද්දි තමයි අපි ගහක කොහොමත් ගහගෙන ගියා. බ්‍රිගේඩ් එක ඇතුළටම ගියා. නේද? ඊට පස්සේ තමයි ඒගොල්ලෝ පස්සේ හවස තමයි බේරගත්තේ මේ මෙටි ක්ලියර් වුණාට පස්සේ තමයි ඒ දෙන්න මේ බේරගත්තේ. ඒ දෙන්න අපි දැන් SF එක ගියේ නැත්තම් එතන කමාන්ඩෝ එකත් සහභාගී වුණා ඒකට. පස්සේ හවස කමාන්ඩෝ එකත් ඇවිල්ලා ක්ලියර් කරලා තිබ්බා. කමාන්ඩෝ එක තව GR ගජවා යුනිට් එකක් ඇවිල්ලා තිබුණා. ඒගොල්ලෝ ඇවිල්ලා ක්ලියර් කරලා තිබ්බා. ඊට පස්සේ අපි ගියේ නැත්තම් ඒ කැම්ප් එක බේරගන්න ගියේ නැත්තම් ඒ බ්‍රිගේඩ් එක බේර තාන්නිකුලම් බ්‍රිගේඩ් එක බේරගන්න ගියේ නැත්තම් අපි අදරත් ජෙනරල් මාරඹෙන් ජෙනරල් කෝට් එකට බ්‍රිගේඩ් එකේ හිරපු කට්ටිය කීයක්ද කොච්චරද ප්‍රමාණයක්ද කියලා කියන්න බෑ. ඒ ලොකු විශාල ස්ටෙන්ත් එකක් එතන ගොඩක් කට්ටිය බ්‍රිගේඩ් එකක් වන් ලොකු පිරිසක් ඉන්න තැනක් ආමට් කෝ හිටියා ආට්ලර් හිටියා 5GW හිටියා ගජබා හිටියා CLI හිටියා අතෝ CCMP හිටියා ගොඩක් පිරිසක් හිටියා බ්‍රිගේඩ් එකේ 1500ක් විතර බ්‍රිගේඩ් එකේ හිටියා. කරුණ තමයි කඩලා තිබ්බේ ඩිෆෙන්ස් එක. කියන්නේ කරුණ අම්මන් තමයි ඇවිල්ලා කඩලා තිබ්බේ මේ දෙපොලකින් කඩලා තිබ්බා. සම්පූර්ණම කැම්ප් එක වට කරලා බ්‍රිගේඩ් එක වට කරලා දෙනවා. ආයෙ කාටවත් කිට් වෙන්නවත් බෑ. වටෙන්ම ගහනවා වට කරලා තිබ්බේ ඩම්ප් එකත් බ්ලාස්ට් වෙනවා. කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. SF එක ගියේ නැත්නම් අද ඒ කට්ටිය කොහෙදවත් කියලා හොයාගන්නවත් නැහැ. ඊට පස්සේ මම අවුරුද්දක් විතර මෙඩිකල් වෛද්‍ය වර්ග කිරීම යටතේ මං හිටියා. ඒ අතරේ මම කෝස් මේ පරිපාලන කෝස් දෙක තුනක් කරා. මට දුන්නා OC කෝස් එකක් යන්න මෙහෙමයි කියලා. රෙජිමෙන්තු ගිනුම් හා වැටපු ලිපිකරු පාඩන මාලාව කරා. ඊට පස්සේ ඒ කියලා කොහමාරි අවුරුද්දක් විතර මට වෛද්‍ය වර්ගෙම. ඊට පස්සේ මේජර් නාලක සීලා නැවත කිව්වා. එතකොට කට්ටිය ගොඩක් ටීම් එකේ පරණ කට්ටිය අඩුයි. කල්යාණ සිරි මේමයි මේ පුළුවන් නම් ඔයා මේ එන්න ටීම් එකට කවුරුත් නැහැ. මේ පරණ කට්ටිය කවුරුත් නැහැ එන්න ටීම් එකට කියලා මම ඊට පස්සේ ආමි හෙඩ් ක්වාටර්ස් ගිහිල්ලා මේ ආමි හොස්පිටල් එකට ගිහිල්ලා මම වෛද්‍ය වර්ගය පිට් කළා. නැවතත් මම ක්‍රියාන්වලට සහභාගී වෙන්න ආවා මම. ඇවිල්ලා ඊට පස්සේ නැවත ඊට පස්සේ කිල්නොච්චි අපි ඉස්සෙල්ලා අල්ලලා දීලා තිබුණේ SF එකෙන් ගිහිල්ලා කිල්නොච්චි ලයින් එක දාලා තිබේ. කිල්නොච්චියයි මාන්කුලයි අතර කිලෝමීටර් 20 ගානක් තමයි තිබුණේ මේ පරතර A9 රූට් එක අල්ලන්න කිලෝමීටර් 20 ගානක් තමයි තිබුණේ. ඊට පස්සේ අපි බාර දීලා නැවත අපි ආවා වවුනියාවට. වවුනියාවට ආවට පස්සේ වවුනියාවේ ඉඳලා අපි සතියක් දෙකක් ගියනක් නැවත හපෝ කිල්නොච්චි ඩිෆෙන්ස් එක කැඩුවා. මේකේ සම්පූර්ණම අකුලගෙන පිටිපස්සට එනවා. දැන් ඒ කිල්නොච්චි ඩිෆෙන්ස් එක LTT එකෙන් කඩලා කොහොම අකුලගෙන දැන් පිටිපස්සට එනවා. සේරම ආමිගේ ඉන්න කට්ටිය සේරම පිටිපස්සට ගියා. ඊට පස්සේ ඒත් අපිට යන්න එපා කව මේ ගහනවා කව ලොකු ලයින් එකක් ඒගොල්ලන් ගෙනවා කව. ඊට පස්සේ අපි පරන්තන් වලට ගිහිලා පරන්තන් වලින් නැවත අපි ලයින් එක එලලා දුන්නා. අපි ඊට පස්සේ පරන්තන් වලින් හෝල් කරලා අපි පරන්තන් වලින් අල්ලගෙන හිටියා. පරන්තන් වලින් අල්ලගෙන ඉඳලා ඊට පස්සේ අපි ඉතින් එළියට ගියා. ඉතින් පොඩි පොඩි ක්‍රියාන්විත ඇම්බුස් ගිහිලා ගහලා එනවා. එළියට ගිහිලා ගහලා එනවා. ඒ ගහලා ඉන්න අතරේ ඊට පස්සේ මම නයිට් ඇම්බුස් එකක් ගිහිල්ලා කැම්ප් එක ඇතුලේ පොඩ්ඩක් රෙස් කරනකොට ඊට පස්සේ මගේ ටීම් එක ළඟ හිටියේ.
එකම ආටියයි ගැහුවේ ඒ ආටියට කෙලින්ම මගේ ඉස්සරහ වැටුනේ මගේ ඉට්මෑන් ටීම් එකම තුවාල වුණා මමත් තුවාල වුණා අය මමත් තුවාල මයිත් මේ පපුව මේ පැත්තරම වැදුනේ එතන මැදිවක කියලා කොල්ලෙක් හිටියා යා මැරුණා ඊට පස්සේ ආපහු මං චොපර් එකෙන් ආපහු ගෙනෑවා මේ අනුරාධපුරේට ඊට පස්සේ වෛද්‍ය වර්ග කිරීම ආපහු වෛද්‍ය වර්ග කිරීම යටතේ ඉතින් මං හිටියා ටික කාලයක් ඉඳලා ඊට පස්සේ ඇඩ්මින් කර කර හිටියා ඊට පස්සේ සපෝට් කර කර ඒ කියන්නේ ඒ ඔපරේෂන් යන කට්ටියට මම ඊට පස්සේ ඒගොල්ලන්ට සපෝට් එකක් විදියට මම පිටිපස්සෙන් ඉඳලා සපෝට් කර කර හිටියා ඒගොල්ලන්ට වමනා පතරුම් ගනම්ම නම් ඒව සම්පූර්ණයම සප්ලයි කරේ මම තමයි ඊට පස්සේ පිටිපස්සෙන් ඉඳගෙන ඕසී කිව්වා ඊට පස්සේ මේ ඔය ඇඩ්මින් එකේ ඉන්න මෙහෙමයි කියලා ඊට පස්සේ මේ සම්පූර්ණ මම මේ පිටිපස්ස ඉඳගෙන මේ ඒගොල්ලන්ට ගිය ඔපරේෂන් වලට සම්පූර්ණම සපෝට් කරා පිටිපස්ස ඉඳගෙන. ඊපස්සේ මම 2000 මම කොහොමද 12 යන්න අස්සම් කරලා තිබුණා. ඊට පස්සේ අපි ගොඩක් කට්ටිය 12න් ආවා. 12 කියන්නේ මම අවුරුදු 14යි මාස 8ක් හිටියා. ආදර සම්බන්ධතාවයකුත් ඇති වුණා. ඊට පස්සේ මම තීරණය කළා අයින් වෙන්න. ඊට පස්සේ මම විශ්‍රාම යනවා 2005 මම විශ්‍රාම යනවා. 30 වසරක ශාපලත් යුද්ධෙන් මේ අඳුරෙන් රට බේරගත් තවත් විරුවෙකුගේ මතකාවර්ජනයයි ඒ. ඉතින් අද දවසේ වැඩසටහනට එකතුනාට අපි ඔබට බෙහෙවින්ම ස්තුතියි අපි පිරිනමනවා. යලිත් වැඩසටහනකින් මුණ ගැසෙමු.